අයිබෝන් සුබෝදයසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත නවරාත්‍රී පූජා උත්සවයට සමගාමීව හින්දු කෝවිල් 40කට අගමැතිගෙන් මූල්‍යාධාර දේශපාලන බල අරගලයේ වෙනුවට ජනතාවට සහන සලසන ලෙස ඉල්ලා විපක්ෂ නායකවරයාගෙන් නිවේදනයක් රිෂාඩ් අතඩංගුවට ගන්නා ලෙස රජයේ කිසිදු ඉල්ලීමක් කර නැහැ අමරවීර කියයි දේශීය පුවත්තයි මුලින්ම අවධානය වෝටර් ෆ්‍රන්ට් ඉන්ටග්‍රේටඩ් රිසෝට් නිවාස සංකීර්ණයේ පැවති පරිත්‍රාණ ධර්මදේශනයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගී වුණා කොළඹ 12 ජස්ටිස් අක්බර් වීදියේ ඉදිකරන ලද වෝටර් ෆ්‍රන්ට් ඉන්ටග්‍රේටඩ් රිසෝට් නිවාස සංකීර්ණයේ පැවති පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. නිවාස සංකීර්ණයේ පළමු ගොඩනැගිල්ලේ මූලික වැඩ අවසන් කිරීමට සමගාමීව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීම සඳහා මෙම පිරිත් දේශනාව සංවිධානය කර තිබුණා. මහල් 47කින් යුත් නිවාස සංකීර්ණ දෙකක්, සිනමා හල්, සාප්පු සංකීර්ණ සහ ආපන ශාලා වලින් සැදුම් ලත් මෙම නිවාස සංකීර්ණයේ මූලික කටයුතු අවසන් කළ ගොඩනැගිල්ල මහල් 33 තුනකින් සමන්විතයි මේ අතර නවරාත්‍රි පූජා උත්සවයට සමගාමීව තොරගත් හින්දු කෝවිල් 40ක් සඳහා රුපියල් 50,000 බැගින් මුදල් ආධාර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා COVID-19 වසංගතයේ හේතුවෙන් මුළු ලෝකයේම විශාල තර්ජන සහ අර්බුදවලට මුහුණ පා ඇති අවස්ථාවක රජයක් ලෙස හින්දු ආගමික සාරධර්ම ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ මුදල් ආධාර ප්‍රදානයේ සංකේතවත් කරමින් කෝවිල් හරකාර මණ්ඩලවල සභාපතිවරුන් පැමිණ අග්‍රාමාත්‍යවරයා අතින් මූල්‍ය ආධාර චෙක්පත් ලබා ගත්තා. දේශපාලන බල අරගල වෙනුවට ජනතාවට වහම සහන ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමානයේ රටේ ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ නුපුටා ගැනීම කිහිපයක් මිනුවන්ගොඩ කේන්ද්‍රගත කොට හමු වූ කොරෝනා පුකුර රට පුරා තැනතන ව්‍යාප්තව පවතින අතර එම තත්ත්වයේ දිනදා ජනජීවිතවලට බරපතල තර්ජනයක් එල්ල කිරීමට හේතු වී තිබේ. මෙවැනි විටත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවා ඇති අතර තර්ජිත ප්‍රදේශ කිහිපයක් හුදකලා කොට තිබේ. සහ මුලින්ම රජයේ නොසලකිලිමත් බව හේතු කොටගෙන කොරෝනා දෙවනි රැල්ල ඇති වූ බව සත්‍ය තත්වයයි. එහෙත් මෙම ව්‍යසනය ආරම්භ වූ දා සිටම අප නිරන්තරයෙන් අවධාරණය කළේ කොරෝනා ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවයි. කෙසේ වෙතත් මෙම ව්‍යසනය මොහොතේ පවා ආණ්ඩුව සුපුරුදු දේශපාලන සූදුවේහි යෙදමින් සිටින අතර ව්‍යසනයේ පීඩාව අත්විඳින ජනතාව පිළිබඳව ආණ්ඩුව කිසිදු තැකීමක් නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. සිය ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් ලබා ජනතාවට අවිධිමත් ලෙස රුපියල් 5000ක දීමනාවක් බෙදා දීමට කටයුතු කළ ආණ්ඩුව මෙදා මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශවල ජනතාවගේ කඩාවැටුණු ජනජීවිතය දෙස නෑසූ කන්ව සිටීම කනගාටුවට කරුණකි. මැතිවරණ සමයක එක් පිළිවෙතකුත් මැතිවරණ නැති සමයක තවත් පිළිවෙතකුත් අනුගමනය කරන ආණ්ඩුව ජනතාව කෙරෙහි දක්වන ආකල්පය මනාව ඔප්පු කරමින් සිටි. මේ මොහොතේ හුදු බලලෝභය සහ පටු දේශපාලන ඕමනාව පසෙක දමා පීඩාවටපත් ජනතාවට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සහන සැලසීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වන ලෙස අප ආණ්ඩුවට නැවත නැවතත් බල කර සිටිමු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔපුටා ගැනීම අවසන්. හිටපු අමාත්‍ය රේෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස රජයේ කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බවත් එය නීතිපතිවරයා සහ අධිකරණය විසින් ගන්නා ලද තීන්දුවක් බවත් අමාත්‍ය මහින්ද අවරවීර මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. මම හිතනවා අද දවසේ නීතියේ ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉංගිලයින ලේසි නෑ ලංකාවේ. මම හිතන්නේ නෑ. රජයේ කවුරුත් එහෙම අංගගෙන ඉන්න අවශ්‍යතාවයක් නෑ. කවුරුත් අංගගෙන ඉන්න අවශ්‍යතාවයක් නෑ. අද දවසේ බොහෝ දුරට මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙයි. දේශපාලඥයාටද අනිත් කෙනාටද නෑ. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන මතය තමයි
පරීක්ෂණ දී සිද්ධ වෙනවා මේ අත්අඩංගුවට ගැනීමට නියම වෙලා තියෙන අර බස් රථ වලට මුදල් ලබා දීලා ලක්ෂ 95ක රාජ්‍ය දේපල අවභාවිතා කිරීම පිළිබඳවනේ ඒ ඉතින් ඒ නිසා එක මේ එක සිද්ධියක් නේද අනිත් ඒවටත් මේ නීතිපතිවරයානේ මේ කියන්නේ මේ මහින්ද අමරවීරවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ අත්අඩංගුවට ගන්න කියලා නැහැ අපි කවුරුවත් කියලා නැහැ අත්අඩංගුවට ගන්න කියලා මේක වැරදි විදිහට හිතන්න එපා මේ මේ අපි නෙමෙයි මේ කියලා තියෙන්නේ නීතිපතිවරයා අධිකරණයේ තීන්දුව පොලිසිය රහස් පොලිසිය පොලිසිය තමයි මේ ඉල්ලන්නේ නැතුව මේ අපි ආණ්ඩුව ඉල්ලලා නැහැ ආණ්ඩුව කියන්නේ කාටවත් රාජකාරී කරන්නේ ඒක මේ රිෂාඩ් බදුර්දීන්ද මහින්ද අමරවීරද කියලා වෙනසක් නැහැ වැරදි කරන අයට දඬුවම් ලබා දීමට රජයේ නිදහස ලබා දීලා තියෙනවා නමුත් ඔහු වැරද්දක් කළා තියෙනවා කියලා මේ නීතිපතිවරයා දන්නලා තියෙනවා ඊළඟට අමාත්‍යාංශයේ පිළිබඳව පරීක්ෂණයක් කළා තියෙනවා ඒ වාර්තා අනුව මේ කටයුත්ත සිද්ධ වෙනවා කොරෝනා පාලනය කිරීම සඳහා රජයේ මේ වෙනතෙක් කිසිදු නීතියක් හෝ රෙගුලාසියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසනවා දැන් මේ කොරෝනා ලංකාවට ඇවිල්ලා දැන් මාස 10ක් විතර එනවා මේ කොරෝනා පාලනය කරන්න රජය කිසිම නීතියක් රෙගුලාසියක් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ හැම රටක් වගේම අප්‍රේල් මැයි වෙනකොට නීති රීති ගෙනාවා මේ කොරෝනා පාලනය කරන්න අපේ අය කයිවාරු ගගා හිටියා මිස තාමත් කයිවාරු ගහනවා කිසිම නීතියක් රෙගුලාසියක් ගෙනාවේ නැහැ මේ පාලනය කරන්න ඒක පුදුමයක් නේ මොකද රජයේ හැමදාම කිව්වේ කොරෝනා ඉවරයි කියලා මුඛාවරණ කියලා තියෙනවනේ ඇන්නේ නැහැ කියලා කෙනෙක් උසාවියට ගේන්න පුළුවන්ද අපේ රටේ කටින් කියන එක විතරයි නීති රීතියක් නැහැ අපේ රජයේ බුදියගෙන හිටියේ පාස කීපයක් මැතිවරණ ව්‍යාපාරයේ ගිරිච්චේ කොවිඩ් 19 දිනු පොහට්ටුව කියලා සිල්ලන විදියට මැතිවරණ ව්‍යාපාරයේ දිරන්න රටේ ජනතාවට බොරු කිව්වා අපිත් ආණ්ඩුව විශ්වාස කෙරුවා අපිත් රටට වැත්තම කියන්න බෑ ආණ්ඩුව මේක ඉවරයි කිව්වාම හැම එක්කිනාව මේක ආරක්ෂා වීම පොඩ්ඩක් දුර්වල වුණා ඉතින් මේ තත්ත්වයේ උඩ අපි කොහොමද ඉස්සරහට යන්නේ දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඔය රජයේ ප්‍රකාශ කරන මිල වල ගණන් වලට බඩුනේ ඒක තමයි තිත්ත ඇත්ත රට විශාල ආර්ථික අර්බුදයක් තුල ඉන්නේ මේ ආර්ථික අර්බුදය පටන් ගත්තේ රජයේ විසින්ම ඉතින් අපි රජයට කියන්නේ විශ්වාසය ඇති කරගන්න නම් විපක්ෂියත් එක්ක සාකච්ඡා කරලා පොදු වැඩ පිළිවෙලකට යමු ඉතින් අපි රජයට කියනවා පාර්ලිමේන්තුවේ වගකීම ඉෂ්ට කරන්න දේශපාලන වේදිකාවේ පළුව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය 18 වෙනි සංශෝධනයේ තමයි මේ රටේ යුද්ධය අවසන් කරන්න දවන්ත සංවර්ධනයක් කරන්න පිටුවහල් උනේ. ඒ 18 වෙනි සංශෝධනයේ තමයි නැවත අපි බලගන්නවට හදන්නේ. 19 යටතේ වෙච්ච දේවල් අපිට අද රූපවාහිනිය දිහා බලපුවම හවසට පේනවා. 19 තිබුණ ප්‍රතිඵල තමයි ඔය. මේකට විරුද්ධව කතා කරන සියලුම පාර්ශ්ව වලට අපි කියනවා නැවත අධ්‍යයනයක් කරලා ප්‍රකාශ කරන හොඳයි. රජය පුන පුන ප්‍රකාශ කරනවා 20 වෙනි සංශෝධනය 3/2කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත කර ගන්නවා කියලා. මේම රජයට 150ක් 3/2ක් නැහැ. උන්ට 145යි ලැබිලා තියෙන්නේ. අනිත් පක්ෂත් එකතු කරගෙන තමයි මේ සම්මත කර ගන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒක අභියෝගයක් වශයෙන් අපි කරනවා සමගි ජන බලයේ ගීතයට. පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් පත් වෙච්ච මන්ත්‍රීට 145 දෙනාගේ ඡන්දය හැකිනම් ගන්න. ඒ අභියෝගයක් වශයෙන් සමගි ජන බලයේ ගීතයට අපි ඉදිරිපත් කරනවා. විශ්වන සංශෝධන පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණ නිර්ණය ලැබන අඟහරු අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න නියමිතයි. ඒ ඉදිරිපත් කිරීමෙන් පසු අවශේෂ කාරණා පිළිබඳ පක්ෂයේ මතය පක්ෂයේ මධ්‍යමකාර සභාව තීන්දු කරලා ප්‍රසිද්ධ කරන්න නියමිතයි. අනුක්‍රම ව්‍යවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ සාමූහිකව වක්‍රීමට බැඳී සිටී කියලා වගන්තියක් තියෙනවා. ඒ නිසා මට මගේ අදහස් මම ඇමති මණ්ඩලී තා දීර්ඝව සහ තදින් දක්වලා තියෙනවා. මට ඒක ප්‍රසිද්ධිය දක්වන්න අනුක්‍රම ව්‍යවස්ථාව අනුව අයිතියක් නැහැ. ඊයේ සතියේ රාමජ අමරපුර නිකායේ ස්වාමීන් වහන්සේලා නිවේදනයක් ඉදිරිපත් කරුවා. ඒක පළවෙනි පිටුවේ නිකන් මුද්දරේක සයිස් එකකට දාලා තියෙනවා. පොඩියට මෙච්චර විතර. අදවන විට රට විශාල ණය උගුලක සිරවේ සිටින බවත් ඉදිරි වසරක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 9ක ණය මුදලක් ජාත්‍යන්තරයේ වෙත ගෙවීමට සිදු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් JP මෝගන් ආයතනය නිකුත් කළ තිබ්බ නිවේදනයක් ලංකාවේ විදේශ ණය ගෙවීමේ හැකියාව පිළිබඳව අතිශය ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා. ඊට ටික දවසකට පස්සේ Moody's ආයතනය විසින් ලංකාව කවදාකවත් නොවෙච්ච විදියට කාණ්ඩ දෙකකින් ශ්‍රේණිගත කිරීමෙන් පල්ලෙහාට දාලා ඉතාමත්ම අවදානම් තත්ත්වයට පත් කරලා තියෙනවා. අලුත්ම වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ මේ මෝගන් ස්ටැන්ලි කියන ආයෝජන බැංකුවෙන්. මොම් තමයි ආයෝජකයෝ ගේන්නේ නොයෙකුත් රටවල් වල ස්වෛරී බැඳුම් කර වල ආයෝජනය කරන්නේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට මොවුන් ගණන් හදලා පෙන්නනවා ලංකාව විසින් ඔවුන්ගේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වුණොත් ආයෝජකයන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ. අපි කිසි දවසක අපේ ණය ගෙවීම පැහැර හැරලා නැහැ. ජාත්‍යන්තර බැඳුම් කරවල වාරිකය එකපාර ගෙවන්න තියෙන මේ කල්පිරණ දිනේට කල්පිරණ දින සමහර වෙලාවට අවුරුදු 5කින් කල් දාන්න වෙයි කියනවා.
අවුරුද්දක කාල පරිච්ඡේදයට ඇමරිකන් ඩොලර් බිලියන 9ක ගෙවීම අපිට කරන්න තියෙනවා. අපේ ගෙදර ගත්තොත් ගෙදර ආර්ථිකයක අඩියටම වැටලා නම් තියෙන්නේ. එතකොට අපිට තව අඩු කරගන්න මොනවද තියෙන්නේ? කන්න නැතුව ඉන්නද අපි ගෙදර? කන්න ඕනේ, දරුවන්ට ඉස්කෝලේ මේවා ටික දෙන්න ඕනේ, කුලිය ගෙවන්න ඕනේ. දැන් අපි පතුලටම වැටලා ඉන්නේ රටක් හැටියට. අපේ ජාතික ආදායමෙන් 70%ක් විතර වෙයි මේ අවුරුද්දේ පොලිය විතර. අපිට ණයදි මිනිසුන් කරගන්න දෙයක් නැහැ. එහෙම වුණොත් දේශීය ණය කාටද වදින්නේ? පහර අර්ධසාධකාර මුදලට සහ බැංකු වලට අර්ධසාධකාර මුදල් තියෙන ඕගොල්ලෝගේ සල්ලි. ආණ්ඩුව කිව්ව ඩෙට් රීස්ට්‍රක්චරින් එකක් කරන්න ඕනේ, රීප්‍රොෆයිල් කරන්න ඕනේ, පෙයා කට් එකක් ගන්න ඕනේ කියලා. ඒතර කාටද අන්තිමට කරගෙල පහර වදින්නේ? ඔබ තමයි. අපේ ආණ්ඩුවක් මෙලහට තිබ්බනම් මේ ප්‍රශ්නේ මෙතනට යන්නේ නැහැ. ඩොලර් බිලියන 9ක හිටස කොහොමද අපි ගෙවන්නේ? දැන් හයමාරක් අතේ තියෙන. චීනෙන් බිලියන් භාගයක් දෙනවා කියලා කියනවා. ඒක කොහොමද අර බිලියන 9ක ගැප් එක වහගන්නේ? අපි කවදාකවත් මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දීලා නැහැ. සාමාන්‍ය ව්‍යවහාරයක කියන්නේ රෝලක් ගහනවා කියලා. රෝල් ඕව කරගන්නත් බෑ. මේ ණය උගුලේ ශීඝ්‍රයෙන් හිර වෙමින් පවතින අවස්ථාවක් මේ. ඔය යථාර්ථය තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ මාස 12 දී ඩොලර් බිලියන 9ක් හොයාගන්නේ කොහොමද කියන එක පිළිබඳව උද්ගත වෙන්නේ කවරදාකටවත් නොදෙන්න සිද්ධ වෙච්ච මහා අබැද්දයක්. අනුරාධපුර අලිවංගුව පේමඩුව ප්‍රදේශයේ සංගපා තිබූ වී කිලෝ ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ලද තොරතුරක් මත අනුරාධපුර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනුරාධපුර අලිවංගුව පේමඩුව ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් ලක්ෂ 5කට අධික වීතෝගයක් වැටලීමට කටයුතු කර තිබෙනවා. අනුරාධපුර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම වැටලීම සිදු කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය නිලධාරීන්ට සමගයි. රටේ ඇත්තටම ස්වභාවිකවම සහල් හිඟියක් රට තුළ ඇති වෙනවා. ඔය කිලෝ ලක්ෂ 6-700ක් එකතු වෙනවා කියන්නේ දිස්ත්‍රික්කයක් තුළ. තව අනිත් දිස්ත්‍රික් වලත් එකතු වෙනවා. ඒතකොට සාමාන්‍ය මෝල් හිමියෝ කියන්නේ වී නැහැ කියන එක එතනින් ටිකක් යනවා. මොකද මෝල් හිමියන්ට යන්නේ නැහැ බඩු. අතන මැදියක් ළඟ තියෙනවා. ඔවුන් කියාගෙන ඉන්න සහල් වල මිල වැඩි වෙනවා. මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී අදාළ වීතෝගය සංගවාගෙන සිටි සැකකරුවෙකුද නිලධාරීන් සිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා අනුමැතිය ලබා දී ඇති ප්‍රමාණය ඉක්මවා වී තමා සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි අප කළ විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ. ජසූර් මහතා සඳහන් කළේ. සංගවාදීප කබඩා 4ක් පරික්ෂා කරා අද මේ කබඩාවට තාවා අපි හිතන්නේ ඊයේ අද බලනකොට ලක්ෂ 10ට වඩා මේ වගේ සහල් සංගවා තිබුණා. ඒක අපි පාරිභෝගික අධිකාරිය භාරයට ගත්තා. ඉදිරි දවස්වල අපි උසාවියේ ඉදිරිපත් කරලා ඒ සම්බන්ධව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් අතරමැදියෙන්ද මම කියන්නේ දේ තමයි වහාම ඒගොල්ලන් කාවේ වීතෝගය තියෙනවා නම් වහාම ඒකේ මෝල් වලට දීලා හෝ වෙළඳපොළට නිකුත් කරලා කාල් විදියටපත් කරලා ඊට පස්සේ ජනතාවට පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කරන පාර්ලිමේන්තුවට විකුණන ලෙස අපි ඉල්ලීම කරනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. අපි අලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.